විරාමයෙන් අනතුරුව යලිත් ප්‍රවෘත්ති. ජාත්‍යන්තර මැයි දිනය අද මෙරට ස්ථාන ගණනාවකදී සැමරුණේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන්. උත්කර්ෂවත් ලෙසින් පැවති මැයි දින සැමරුම් සැබෑ ලෙසම වැඩ කරන ජනතාවගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන්ද යන්න පිළිබඳව මේ දර්ශනවලින් ප්‍රශ්න කෙරෙනවා. මේ අද පැවති මැදින සැමරුම් පෙළපාල කිහිපයකදී අප කැමරා කාචයේ සටහන් වූ දර්ශනයි. මෙසේ දේශපාලන පක්ෂ රටේ විවිධ ප්‍රදේශවලින් ජනතාව ගෙන්වා ගනිමින් තම තමන්ගේ බල පරාක්‍රමය පෙන්වීමට මහත් වෙහෙසක් දරද්දී අද දිනේත් වැඩ කරන පිරිස් අප කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්. එකසිය විසිහත් වන මේ දිනේ සමරන අද දිනේත් කිසිදු වෙනසක් නොමැති ඔවුන් තම දෛනික රාජකාරී ගෙන යන අයුරු අපට දක්නට ලැබුණා. ඔක්කොම කම් කරන දිනේ කියලා අපිට මුල් සලකන්න අවුරුදු 35ක් ඉඳලා කාර්ත තමයි අදින්නේ. අපි ඇද්දත්තම අපිට කුලේ නැත්තන් නැහැ. හැම පැක්ෂෙන්න සමන්නා තමයි තේරුණාට අපි ඉතින් වැඩ කරනවා අපිට පරි හම්බෙන්නේ. එච්චරයි. අපිට ගන්න කවදින් නැහැ නේ. අපි වැඩ කරුවොත් තමයි අපිට ගන්න නැහැ නේ. ගෙදර හිටියොත් ඉතින් අපිට අපේ අතපය හොල්ලන්න ඕනේ. අපි කීයක් හරි හොයා ගන්න. නැයි දින තුනට අපිට දෙන්නේ නැහැ. අපි හම්බ කරොත් අපිට ගන්න පුළුවන්. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 23 වන ගුණසමර උත්සවය අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන්. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 23 වන ගුණසමර උත්සවය කොළඹ අලුත්කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අභියසදී අද පෙරවරුවේ පැවැත්වුණා. මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමතිවරුන් හා රණසිංහ ප්‍රේමදාස මහතාගේ පවුලේ ඥාතීන් දෙක්ව සිටියා. පවුලේ ඥාතීන් සමග ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ජනාධිපතිවරයාද එක් වුණා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් කකුලෙන් ඇද්ද කරදර කර ප්‍රශ්න ඇති කරා. ඒකට හේතුව එතුමා පුංචි තැනේ ඉඳලා රටේ ඉහළම තලයට ගිය ජනතා නායකෙක් නිසා. එතුමත් මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමත් අතර වැඩි වෙනසක් මම දකින්නේ නැහැ. කවුරු මොන විවේචන කරත් කවුරු කොටවන්නට හැදුවත් අතිගරු ජනාධිපතිතුමාගේ දරු අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන විවාහය සදාකාලිකයි කියන එකත් ප්‍රකාශයට පත් කරමින් ඔබ සැමට සම්මා සම්බුදු සරණ පතනවා. ඔබ යළි එක්වන්නේ හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ගාල්ලේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැලිය වෙනුවෙන් යොදවා තිබූ විශේෂ දුම්රියකට කදුරුවෙල දුම්රිය ස්ථානයේදී අද අලුයම ගල් ප්‍රහාරයක් එල්ල වුණා. එමෙන්ම දිවයිනේ ස්ථාන කිහිපයකදීම මැයි රැලි අතරතුර උණුසුම්කාරී තත්වයන් ඇති වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයන් රැගත් මෙම දුම්රිය ගමන් ආරම්භ කර ඇති වැලිකඳු දුම්රිය ස්ථානයේ. දුම්රිය කදුරුවෙල දුම්රිය ස්ථානය වෙත ළඟා වී ඇත්තේ මගින් විශාල සංඛ්‍යාවක් සමගින්. ඒ වන විට ගාල්ලේ මේ රැලියට සහභාගී වීම සඳහා යෑමට කදුරුවෙල දුම්රිය ස්ථානයේ මගින් විශාල පිරිසක් රැඳී සිට තිබෙනවා. දුම්රිය ඉඩකඩ සීමිත වීම හේතුවෙන් බොහෝ දෙනෙකුට දුම්රියට ගොඩවීමට අවස්ථාව නොලැබුණු නිසා දුම්රිය සිට පිරිස හා වේදිකාවේ සිට කිහිප දෙනෙකු අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. කදුරුවෙල දුම්රිය ස්ථානයේ සිටි පිරිස් දුම්රියට ගල් ප්‍රහාරයක් එල්ල කර අතර එම ප්‍රහාරයෙන් ගුරු ප්‍රාදේශීය වාර්තා කරුද තුවාල ලබා රෝහල්ගත කළා. මේ අතර ගාල්ලේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයිරැලියේ ගමන්ගත් සජීව වාස් ගුණවර්ධන මහතාගේ ආධාරකරුවෙකුද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කොළඹ කැම්බල්පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයිරැලියට සහභාගී වීමට පැමිණි පාක්ෂිකයන් පිරිසකටද කටුනායක දී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අනුරාධපුර මිහින්තලේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතිඥ කරුණාරත්න හේරත් මහතාගේ ආධාරකරුවන් පිරිසක් කටුනායක උද්‍යානයක දිවා ආහාර ගනිමින් සිටියදී හිටපු අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා ඇතුළු පිරිසක් මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරයෙන් බස් රථ 3කට අලාභ හානි සිදුව තිබෙනවා.
හිරු රාත්‍රියේ 7න් අදට අපි සමු ගන්නවා. පැතක් නැතුව ඇත්ත දැන ගැනීම අයිතිය තවදුරටත් අහුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. අපි එළියම වන්නේ අද රාත්‍රියේ 9:30ට. ආයුබෝවන්.